රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15000ක මුල්වරට පසුගිය 4 වෙනිදා මෙරටට රගින අතර ස්පුට්නික් එන්නතෙහි දෙවන තොගයේ ලෙස තවත් එන්නත් මාත්‍රා 50000කටත් ගුවන් යානය ඊයේ රාත්‍රී 10:50ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වුණා. අනතුරුව එම එන්නතුගේ විශේෂ අධිචිතකරණ පහසුකම් සහිත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ට්‍රක් රථ මගින් කොළඹ ප්‍රධාන ගබඩා සංකීර්ණය වෙත රැගෙන ආවා. දැනට සැලසුම් කරලා තියෙන මහනුවර දිස්ත්‍රික්කයට මූලික කර බෙදා හැරීම සඳහා මද ස්පුට්නික් එන්නතේ පළවෙනි මාත්‍රාව සහ දෙවන මාත්‍රාව යනු නිෂ්පාදන දෙකක්. ඒ නිසා දෙවන නිෂ්පාදනය වෙනම ගෙන්වා ගත යුතුයි දෙවන එන්නත ලබා දීම සඳහා. ඒ නිසා මේ පළමු එන්නත වශයෙන් ලැබෙන එන්නත් දෙවැනි එන්නත හැටියට භාවිතා කරන්න බැහැ. ස්පුට්නික් එන්නත කමිල ඇමරිකානු ඩොලර් 9.50ක් වන අතර සයිනෆාම් එන්නත කමිල ඇමරිකානු ඩොලර් 15ක්. අමරිකානු පර්යේෂකින් පිරිසක් සයිනෆාම් එන්නත පිළිබඳ තුන්වන සායනික පරීක්ෂණ වාර්තාව එළි දක්වමින් ඊයේ ප්‍රකාශ කළේ එම එන්නතේ මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් අනතුරුව ඉන් ලැබෙන ආරක්ෂාව 78%කට වඩා වැඩි බවයි. සියලු රටවල්වල විශාල තරඟකාරීත්වයක් අද ඇති වෙලා තිබෙනවා මෙමෙ එන්නතට. ඉතින් අපිට දැඩි විශ්වාසයක් තියෙනවා ඊගාව මාස දෙක තුන ඇතුළත අපට මේ එන්නත අවශ්‍ය ප්‍රමාණයට ලබා ගන්නට හැකියාවක් වෙයි කියලා. අපි දන්නවා 8 වෙනිදා වෙනකොට තවත් මිලියන 2ක ප්‍රමාණයක් ලංකාවට පැමිණෙන්න තියෙනවා සයිනෆාම් එන්නත. මේ අතර මීළඟ එන්නත් කරන වැඩසටහන් යාපනයේ සහ රත්නපුර දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. වෙළඳ කලාපවල සේවයේ නියුතු සේවක සේවිකාවන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ප්‍රකාශ කළා. චීනයේ ප්‍රධානයක් ලෙස මෙරටට හිමි වූ සයිනෆාම් එන්නත් මාත්‍රා 105,000 එන්නත් මාත්‍රා 125,000ක් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රදේශවල ජනතාවට ලබා දීම අද දිනෙත් සිදු වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ එන්නත් කරණය අද තෙවන දිනටත් ආරම්භ වූ අතර කුරුණෑගල නගර සීමාව සහ ප්‍රාදේශීය සභා බල සීමාව තුළ මෙලෙස එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වුණා. එන්නත ලබා ගැනීම සඳහා ජනතාව මෙලෙස දිගු පෝලිම්වල වැඳී සිටින අයුරු දැකගත හැකි වුණා. හික්කඩුව සහ අම්බලංගොඩ ප්‍රදේශවලද එන්නත් කරන වැඩසටහන් අද ක්‍රියාත්මක වුණා. මේ වන විට මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දිනේදී සයිනෆාම් මෙන්නතෙහි පළමු මාත්‍රාව පුද්ගලින් 41,939 දෙනෙකුට සහ කොවිෂීල්ඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව පුද්ගලින් 421 දෙනෙකුට ලබා දී තිබෙනවා. ඒ අනුව මෙතෙක් කොවිෂීල්ඩ් එන්නතෙහි පළමු මාත්‍රාව පුද්ගලින් 925,242 දෙනෙකුට එම එන්නතේම දෙවන මාත්‍රාව පුද්ගලින් 341,962 දෙනෙකුට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. ඊට අමතරව ස්පුට්නික් එන්නතෙහි පළමු මාත්‍රාව මෙතෙක් 14,984 දෙනෙකුට ලබා දී තිබෙනවා. එමෙන්ම සයිනෆාම් එන්නතෙහි පළමු මාත්‍රාව 563,409 දෙනෙකුට ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 2,435ක්. ඒ අනුව මේ දක්වා කොවිඩ් මර්ධන එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගත් පුද්ගලයින් ගණන 1,03,635ක්.